සුබ දවසක් වේවා අද තනයි ස්කෝලෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ යාළ හැම දෙනාටම ඉතින් යාළුවනේ අදත් මම ඔයාලත් එක්ක ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න තමයි මේ සූදානම ඉතින් අද අපිට මේ ප්‍රශ්න පත්‍ර ලැබිලා තියෙන්නේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඉතින් තෙවන වාර පරීක්ෂණය 2022 2023 ඉතිහාසය විෂය තමයි අද අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නේ. එහෙනම් ඉතින් අපි වෙනදා වගේම පෙර ප්‍රශ්න පත්‍රයට පිවිසෙමු. හයි ශ්‍රේණී යාළුවන්ට මෙතන යාළුවනේ සුපුරුදු පරිදිම නම ලියන්න හිස්සනක් තියෙනවා. ඊට පස්සේ කාලය පැය දෙකක් ලබා දීලා තියෙනවා ඒ එක කොටසටත් දෙක කොටසටත්. එහෙනම් අපි පළවෙනි කොටසට පිවිසෙමු. මෙන්න මෙතන තියෙනවා පළවෙනි කොටස. ඔන්න ඉතින් අදත් අපිට උපදෙස් ලැබිලා තියෙනවා සීලම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අංක 1 සිට 5 දක්වා ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර වරහන් තුලින් දී ඇති පිළිතුරු අතරින් තෝරා යටින් ඉරක් අඳින්. හරි. දැන් අපි බලමුකෝ අපර ලැබෙන පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද කියලා. පළවෙනි ප්‍රශ්නේ යාළුවනේ තියෙනවා ක්‍රිස්තු වර්ෂ 5 සියවසේදී රචනා වූ හිස්සනක් මෙරට ඉතිහාසය ඉගෙනීමේදී වැදගත් වූ ග්‍රන්ථයක්. යාළුවනේ අපි ඉතිහාසය ඉගෙන ගන්නේ ඒ ගොඩක් දේවල් තියෙනවා. ඒ අපාස්සන් දකින්න දැ හැම උනේ කොහොමද? එතකොට ඉතිහාසයේ දේවල් වලින් වර්තමානයේ වඩා යහපත් කරගන්න ඔය වගේ දේවල් වලට. ඉතින් එතකොට අපිට මේ ඉතිහාසය ඉගෙන ගද්දී අපිට සාහිත්‍ය මූලාශ්‍ර පුරා විද්‍යාත්මක මූලාශ්‍ර භාවිතා කරන්න පුළුවන්. ග්‍රන්ථයක් කියලා කියන්නේ සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා යාළුවෝ දන්නවනේ. ඉතින් ක්‍රිස්තු වර්ෂ 5 සියවසේදී රචනා වුණේ යාළුවනේ. ඔව් ක්‍රිස්තු වර්ෂ 5 සියවසේදී මහා වංශය. මෙතන තියෙනවා යාළුවනේ වරහන් වල උත්තර දීලා ඉතින් මෙතනින් තෝරන්නයි තියෙන්නේ. ප්‍රශ්න පහක් උනාට වැඩිපුර පිළිතුරු දීලා තියෙනවා. ඒක නිසා අපි ගැළපෙන පිළිතුරු විතරයි මේ යුස්ටැම් වල සඳහන් කරන්න ඕනේ. මෙතෙන්ට මහා වංශය කියලා උත්තරය ලියලා දැන් අපි යමුකෝ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියෙන් පසු කාලය. ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියෙන් පස්සේ කාලය ආලවනේ. පෙර කාලය නෙමෙයි. එහෙනම් මට කියන්නකෝ මේ ප්‍රශ්නට උත්තරේ කලින් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියට පෙර කාලය අපි හඳුන්වන්නේ කොහොමද? ඒ ආලවනේ අපි හඳුන්වන්නේ නම් ක්‍රිස්තු පූර්ව කියලා. හැබැයි පසු ඒ කියන්නේ උප්පත්තියට පස්සේ අපි හඳුන්වන්නේ ක්‍රිස්තු වර්ෂ. එහෙනම් දෙවනි හිස්සනට එන්නේ ආලවනේ ක්‍රිස්තු වර්ෂ කියන පිළිතුර. අපි කලින් එකටත් උත්තර ලියා ගන්න ඕනේ ආලවනේ. මෙන්න මෙතන තියෙනවා මහා වංශය. හරි. දැන් අපි බලමු ප්‍රශ්න අංක 3. ඔන්න මුලින්ම හිස්සනක්. ශිෂ්ටාචාරයට වැසියන් පළමුවරට රබර් බෝලයක් නිපදවන ලදී. මොන ශිෂ්ටාචාරයේ වැසියන්ද යාළුවනේ? ඔව් ඔව් මෙන්න මේ මායා ශිෂ්ටාචාරයේ වැසියන් තමයි යාළුවනේ මුල්වරට රබර් බෝලයක් නිෂ්පාදනය කරේ. ඒ වගේම චීන ශිෂ්ටාචාරයේ වැසියනොත් මාලිමාව මුද්‍රණ යන්ත්‍ර වගේ දේවල් නිපදවලා තියෙනවා. මෙසපොතේමියන් ශිෂ්ටාචාරයේ ගණිතඥයනොත් අපිට ගොඩක් තොරතුරු හඳුන්වලා දීලා තියෙනවා. ඒ පැයට මිනිත්තු 60ක් තියෙනවා, මිනිත්තු වලට තප්පර 60ක් තියෙනවා, මේ වගේ දේවල්. අපි බලමුකෝ ප්‍රශ්න අංක 4. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතු හිස්සනක් තැන්පත් කර ඇත. කොහෙද යාළුවනේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කරලා තියෙන්නේ? ඔව් මෙන්න මෙතන තියෙනවා ථූපාරාමය. ථූපාරාමය තමයි යාළුවනේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කරලා තියෙන්නේ. දැන් අපි බලමු එහෙනම් ප්‍රශ්න අංක 5. ධාතුසේන රජුගේ සහෝදරයා කවුද යාළුවනේ? ධාතුසේන රජු කියලා කියන්නේ දුටුගැමුණු රජු, එළාර රජු, දේවානම්පියතිස්ස රජු වගේම තවත් රජ කෙනෙක්. ඉතින් මේ ධාතුසේන රජතුමාත්
අපේ රටට වැඩිපුරම නම් යාලුනේ මෙයා රජකම් කරේ අනුරාධපුර කියන ප්‍රදේශයේ. ඉතින් එතකොට අනුරාධපුරය දියුණු කරන්න වැව් වමනු හදන්න විහෙර විහාර නිර්මාණය කරන්න මේ දස්සන ජීතුමා ගොඩක් කැප වුණා. ඉතින් තාත්තා නම් යාලුවනේ දාඨානාම. මෙන්න මෙතන තියෙනයි. හැබැයි මේක නෙමෙයි උත්තරේ. ඔන්න සහෝදරය කියලායි තියෙන්නේ. එහෙනම් ධාතුසේන රජතුමාගේ සහෝදරයා තමයි උත්තරවල මේ පළවෙනියටම තියෙන සලතිස්බෝ. හරි. දැන් අපි දන්නවා ධාතුසේන රජුගේ සහෝදරයාත් කවුද කියලා. ඔන්න ඉතින් අපිට තවත් උපදෙසක් ලැබිලා මෙතනදී. අංක 6 සිට 10 දක්වා දී ඇති ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදිනම් වැරදි ලකුණද ඉදිරියේ ඇති වරහන තුල යදයි. ඔන්න ඉතින් අපි කවුරුත්තස හරි වැරදි යදන්න තියෙන කාලය තමයි දැන් මේ ලැබිලා තියෙන්නේ. අපි බලමු ප්‍රශ්න අංක 6. බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 544 දී සිදුවේ. ක්‍රිස්තු පූර්ව 544. හරි නේද යාළුවනේ? බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය පිරිනිවන් පෑමනිති මේක සිදුවෙලා තියෙන යාළුවනේ ක්‍රිස්තු පූර්ව 544 දී කියන එක නිවැරදි. අපි බලමු 7. මානව පරිණාමය වැඩි කොටසක් සිදුවේ මහා හිම යුගයේ. මානව පරිණාමය කියලා කියන්නේ චිම්පන්සි විශේෂයකින් මේ මානවයා මිනිසා බිහි වුණු ආකාරයටනේ. ඉතින් මේ මානව පරිණාමය වැඩි කොටසක් යාළුවනේ සිදුනේ මහා හිම යුගයේදී. ඔයාලා දන්නවා ඔස්ට්‍රලෝපිතිකස්, හෝමෝ හැබිලිස්, හෝමෝ ඉරෙක්ටස් මේ වගේ පියවරෙන් පියවර තමයි අද අපි කතා කරන හෝමෝන් සාපියන් මානවයා බිහි වුණේ. ඉතින් මානව පරිණාමය වැඩි කොටසක් සිදු වුණෙත් නේ මහා හිම යුගයේම තමයි. එහෙනම් ඉතින් එකටත් අපි හරි ලකුණ දාලා 8 ප්‍රශ්නය බලමු. පණ්ඩුකාභය රජු විසින් තිසාබැව කරවන ලදී. පණ්ඩුකාභය රජුද දේවානම්පියතිස්සලදී තමයි යාළුවනේ මේ තිසාබැව කරේ. මතක තියාගන්න පුංචි ක්‍රමයක් කියන්නම්. දේවානම්පිය තිස්ස. ඔය තිස්ස කියන වචනයෙන් තමයි ඔය තිසාවැව හැදුනේ. තිස්සව කියලත් හඳුන්වලා තියෙනවා කියලා යාළුවනේ සඳහන් වෙනවා. ඒක තමයි ඔය වර්තමානයේ තිස්සව කියලා අපි හඳුන්වන්නේ. ඉතින් පණ්ඩුකාභය නම් නෙවෙයිනේ මං කියපු විදිහට දේවානම්පිය තිස්ස රජු නේද යාළුවනේ? ඔව් පණ්ඩුකාභය රජතුමා හැදුව යාළුවනේ අබේවැව. එහෙනම් මෙතෙන්ට නම් අපිට වෙදාන්න වෙන්නේ හරි ලකුණක් නෙවෙයි මෙන්න මේ වගේ කතිර ලකුණක්. අපි බලමුකෝ යාළුවනේ 9 ප්‍රශ්නය. වසඹ රජතුමා ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයාය. වසඹ රජතුමාත් යාළුවනේ මේ රජ හැම රජ කෙනෙක් වගේම අනුරාධපුරේ පාලනය කරපු රජ කෙනෙක්. ඉතින් පණ්ඩුකාභය, ධාතුසේන වගේම වසඹ රජතුමාත් අනුරාධපුරයේ නගරය ගොඩක් දියුණු කරලා තියෙනවා. හැබැයි මේ රජතුමා යාළුවනේ ලම්බකර්ණ කියන වංශයේ ආරම්භක පාලකේ. ඉස්සර ඔය වගේ වංශ තිබුණානේ. ඔන්න ලම්බකර්ණ කියන වංශයේ ආරම්භක පාලකයා වුණේ මේ වසඹ රජතුමා. එහෙනම් අපි මෙන්න මෙතෙන්ට 6 ලකුණක් දාමුකෝ. ආරම්භක පාලකයා තමයි වසඹ රජතුමා. දැන් අපි බලන්න යන්නේ ප්‍රශ්න අංක 10. විජය කුමරු ඇතුළු පිලිස මෙරටට ගොඩබසින ලද්දේ දඹකොළපටුන වරායටය. දඹකොළපටුන වරායට කවුරු හරි ගොඩබැස්සලා කියන තොරතුර අපේ හිතේ තිබුණට කලබල වෙලා මෙතෙන්ට යාළුවනේ හරි ලකුණක් දැම්මොත් ලකුණු කීපයක් අහිමි වෙනවා යාලට. ඒක නිසා හොඳට කල්පනා කරලා බලන්න. දඹකොළපොන්නට ගොඩබැස්ස යාළුවනේ වැඩම කරේ. ඔව් එහෙනම් ඉතින් කවුද කියලා මතක් වෙනවනේ. සංගමිත්තා තෙරණිය තමයි මේ දඹකොළපොන්නට වැඩම කරේ. එය ජයශ්‍රී මහ බෝධිය ලංකාවට රැගෙන එන වෙලාවේ.
ඉතින් විජය කුමරු ඇතුළු පිරිසට මෙරටට ගොඩ බැස්සෙන ලද්ද යාළුවනේ තම්බපන්නේ කියන ප්‍රදේශයට. ඔයාලා දන්නව නේද? කතාවක් තියෙන්නේ වෙල්ලට ගොඩ බැසලා අද්දක තිබ්බ ගමන්ම තම පාටට හුරු වුණ නිසා ඔලෝ තම්බපන්නේ කියන්නේ කියලා. එහෙනම් ඉතින් විජය කුමරු ඇතුළු පිරිස මෙරටට ගොඩ බැසෙන ලද්දේ දඹකොළ පටුන වරායට නම් නෙවෙයි. ඔන්න අපි 11 වෙනි ප්‍රශ්නෙටත් ලං වෙලා යාළුවනේ. හැබැයි ඊට කලින් මෙන්න මෙතන උපදෙසක් තියෙනවා. ඒ තමයි අංක 11 සිට 15 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර දී ඇති පිළිතුරු අතරින් තෝරා යටින් ඉරක් අඳින්. අංක 11 ඉඳලා 15 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දී ඇති පිළිතුරු අතරින් අපේ තෝරලා යටින් ඉරක් අඳින්නයි මෙතනදී තියෙන්නේ යාළුවනේ. අපි බලමු ප්‍රශ්න අංක 11. මුස්ලිම්වරු තමන්ගේ ආගමික උත්සව පැවැත්වීමේදී කාලය මැනීමට භාවිත කරන වර්ෂ ක්‍රමය වන්නේ. ක්‍රිස්තු වර්ෂ 91, හිජ්‍රි වර්ෂ 92, ක්‍රිස්තු පූර්ව 93, 94 විදිහට බුද්ධ වර්ෂත් තියෙනවා. ඉතින් එතකොට ක්‍රිස්තු වර්ෂ මොකක්ද? ක්‍රිස්තු වර්ෂ කියලා කියන්නේ ආලවනේ ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියට පසු කාලය. ඕක තමයි අපි ක්‍රිස්තු වර්ෂ කියලා හඳුන්වන්නේ. එතකොට ක්‍රිස්තු පූර්ව කියන්නේ නම් ඉතින් ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර කාලය කියලා අර දන්නවනේ. හිජ්‍රි වර්ෂ කියලා කියන්නේ ආලවනේ මුස්ලිම්වරු තමන්ගේ ආගමික උත්සව පැවැත්වීමේදී කාලය වයින ක්‍රමය. බුද්ධ වර්ෂය නම් යාළුවනේ බෞද්ධය තමයි මේ වර්ෂ ක්‍රමය වැඩිපුර භාවිත කරන්නේ. නමුත් ඉතින් අපි හැමෝම පොදුවේ මේ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව කියන කාලයමයින ක්‍රම තමයි භාවිත කරන්නේ. ඉතින් එතකොට මෙතෙන්ට උත්තරය වෙන්නේ යාළුවනේ හිජ්‍රි වර්ෂය මුස්ලිම්වරු නිසා. මේක හැදුනේ මහම්මත්තුමා මක්කම ඉඳලා මදීනා කියන නගරයට ගිය දවසේ ඉඳලා. ප්‍රශ්න අංක 12 බලමුකෝ. අනුරාධපුර යුගයේදී නගරයේ කම්මල් වැඩ කළ අය ඇදහු දෙවියන් වන්නේ. පිළිතුරු අංක 1 ස්කන්ධ කුමාරයා, පිළිතුරු අංක 2 සුමන සමන්, පිළිතුරු අංක 3 කම්මාර දේව, පිළිතුරු අංක 4 විභීෂණ. ඉතින් කම්මල් වැඩ කරපු අය ඇදහෝ දෙවියන් කවුද කියලා හඳුන්වන්නේ මෙතනින් කවුද යාළුවනේ? මම පුංචි වෙලාවක් දෙන්නම් තෝරන්න බලන්න. සුමන සමන් දෙවි ගැන අපි මුලින්ම කතා කරමුද? කවුරුත් මේ දෙවි ගැන අහලා තියෙනවා නේද යාළුවනේ? සුමන සමන් දෙවිය තමයි බුදුරජාණන් වහන්සේට ලංකාවට වැඩම කරන්න ආරාධනා කරේ ශ්‍රීපද ස්ථානයට. එතකොට විභීෂණ දෙවිය කියලා කියන්නේ කැලණියේ ඉන්න දෙවි කෙනෙක් නේද යාළුවනේ? කම්මාර දේව, කම්මල් වැඩ. ඔන්න ඉතින් මේ වචන අතර පුංචි සමානකමක් තියෙන නිසා අපි කවුරුත් ඉතින් උත්තරේ විදිහට යදාගන්නේ කම්මාර දේවනේ. ඔව් ඔව්, ඒ ක්‍රමය හරියි ඉතින්. කම්මල් වැඩ නිසා ඔයාලට මතක තියාගන්න ලේසි කම්මාර දේව කියලා. එහෙනම් අපි බලමු 13 වෙනි ප්‍රශ්නය. මහා හිම යුගයේ ජීවත් වූ සත්වයෙකි. උරගයින්, මැමත්, ශීරපායින් බැටළුවන්. අපි බලමු බැටළුවන් මහා හිම යුගයේදී. වැඩිපුර ගැලපෙන පිළිතුරක් නෙමෙයි නේද? ශීරපායින් කිරිබි වෙන්න සත්තු, මැමත්තලේ සමහර විට වෙන්න පුළුවන්. උරගයින් ගැලපෙන්නෙත් නෑ වගේ. ඔව්, මැමත්තලේ තමයි යාළුවනේ පිළිතුර. මාහය හිම යුගයේදී මේ මැමත්තලේ ජීවත් වුණා කියලා අතීතයේදී සඳහන් වෙනවා. ඔන්න එහෙනම් අපි දැන් 14 වෙනි ප්‍රශ්නේ බලන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දේවානම්පියතිස්ස රජුගේ රාජපාලන සමයේ ඉන්දියාවේ පාලකයා වූයේ. දේවානම්පියතිස්ස රජතුමා යාළුවනේ අනුරාධපුර පාලනය කරපු රජ කෙනෙක්.
ඉතින් පිරිතුරු අංක එකේ බිම්බිසාර රජ දෙවනි පිරිතුරේ අජාසත්ත රජ තුන්වෙනි පිරිතුරේ ධර්මාශෝක රජ ඒ වගේම හතරවෙනි පිරිතුරේ සුද්ධෝදන රජු තියෙනවා. ඉතින් සුද්ධෝදන රජතුමා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තාත්තා නේද? එතකොට අජාසත්තගේ තාත්තා තමයි බිම්බිසාර කියලා කියන්නේ. එහෙනම් යාළුවනේ මෙතෙන්ට උත්තරේ මොකක්ද කියලා එයාලා දන්නවද? අජාසත්ත බිම්බිසාර ධර්මාශෝක රජු සුද්ධෝදන රජු. කවුද මෙතන උත්තරේ වෙන්නේ? වෙලාවක් දෙන්නම් කලින් වගේම තෝරනවාද? එහෙනම් දැන් නම් යාළුවනේ අපිට වෙලාව ඇති නේද? උත්තරේ තමයි ධර්මාශෝක රජු. හරි, අපි බලමු ප්‍රශ්න අංක 15. දුට්ටගැමුණු රජතුමා බලයට පත්වීමට ප්‍රථම, ඒ කියන්නේ යාළුවනේ පෙර කියන දේ, අනුරාධපුරයේ පාලනය කළ පාලකයා. දුටුගැමුණු රජතුමා බලයට පත්වීමට කලින් පිළිතුරු අංක 1 ලාර රජු, 2 කාවන්තිස්ස රජු, 3 සද්ධාතිස්ස රජු, 4 වසභ රජු. මෙතනදී මේ කාවන්තිස්ස රජු කියලා කියන්නේ අර දුටුගැමුණු රජතුමාගේ පියා, ඒ කියන්නේ තාත්තා. ඉතින් ගොඩක් රජ කතා වල තාත්තා කියන්නේ පුතාට බලය පැවරෙන්නේ. ඉතින් එතකොට අපිට හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් අනුරාධපුරයේ කලින් පාලනය කරේ කාවන්තිස්ස රජ කියලා. හැබැයි ඒ මතය නම් යාළුවනේ පොඩ්ඩක් වැරදි. එතකොට උත්තරේ කවුද කියලා මම තා චුට්ටකින් කියන්නම්. කාවන්තිස්ස රජුත් නෙවෙයි නම් සද්ධාතිස්ස රජු. මේ යාළුවනේ දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා. එලා රජුගෙන අපි කවුරුත් අහලා තියෙනවනේ. දුටුගැමුණු රජතුමා විජිතපුරේදී මේ ලා රජුත් එක්ක සටන් කළා. ඊට පස්සේ තින් ජයගත්තේ නම් දුටුගැමුණු රජතුමා. එලා රජතුමා කියලා කියන්නේ සොළී දේශයේ ඉන්න රජ කෙනෙක්. ඊට පස්සේ මෙයා අවුරුදු 44ක් මේ රට පාලනය කරා. එහෙනම් ඉතින් අපි උත්තරේ දන්නව එලා රජු කියලා. වසභ රජතුමා කියලා කියන්නේ යාළුවනේ ලම්බකරණ වංශයේ ආරම්භක පාලකයා කියලා අපි දන්නවනේ. වසභ රජතුමාත් වැව් ඇල මාර්ග වගේ දේවල් ගොඩක් හදපු රජ කෙනෙක්. ප්‍රශ්නාංක 16ට යන කලින් මෙන්න මෙතන තියෙන උපදේශක්. අංක 16 සිට 20 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර දී ඇති හිස් තැන මත ලියන්න. අපි බලමු ප්‍රශ්නාංක 16. අතීතයේ දිගමඩුල් යන ප්‍රදේශය වර්තමානයේ හඳුන්වන්නේ මොකක් කියලාද? අතීතයේ යාළුවනේ දිගමඩුල්ල කියලා හැඳින්වුවේ අම්පාර. ඔයාලා එක මතක තියාගන්න ඕනේ, දිගමඩුල්ල කියලා කියන්නේ අම්පාර. වර්තමානයේ තමයි අම්පාර කියලා හඳුන්වන්නේ. අපි බලමු 17 වෙනි ප්‍රශ්නය. ඊට කලින් පුංචි දෙයක් කියන්න තියෙන යාළුවනේ, වෙලාව ටිකක් ගත වෙන නිසා මම මෙතනදී උත්තරේ ලියන්නේ නැහැ. ඔයාලට උත්තර පැහැදිලි කරලා හොඳට වටහා ගන්න පුළුවන් විදිහට උදව්වක් කරලා දෙනවා විතරයි. හැබැයි ඔයාලා මේ ප්‍රශ්න පත්‍රය කරනවා නම් මෙතනදී උත්තර ලියන්න ඕනේ මෙන්න මේ හිස් තැන් මත. අපි බලමු ඊළඟ එක මොකද්ද කියලා. ප්‍රශ්න අංක 17. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ පහත්ම පන්තිය හිස් තැනක් විය. මොකක්ද මෙසපොතේමියන් ශිෂ්ටාචාරයේ පහත්ම පන්තිය වෙන්නේ යාළුවනේ? මෙසපොතේමියන් ශිෂ්ටාචාරයේ යුප්‍රටිස් ට්‍රයිග්‍රීස් කියන ගංගා නිම්න ආශ්‍රිතව තමයි මේක පිහිටලා තියෙන්නේ. පහත්ම පන්තිය කිව්වට යාළුවනේ ඔය 7 ශ්‍රේණිය 6 ශ්‍රේණිය වගේ පන්ති නෙමෙයි මෙතනදී අපිට සඳහන් කරන්නේ. යාළුවනේ මේ මෙසපොතේමියානු සමාජය බෙදිලා තියෙනවා කොටස් 4කට. ඒ තමයි පූජකයි මේ පළවෙනි කොටස. මම පිළිවෙලට කියාගෙන යන්නම්. පූජකයින්, ඉහළ පන්තිවල වැසියන්, පහළ පන්තිවල වැසියන් සහ අවසානම විදියට, නැත්නම් පහත්ම පන්තිය විදියට යාළුවනේ වහලු. එතකොට මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ පහත්ම පන්තිය වෙන්නේ එහෙනම් පහළුන්.
ඒ වගේම මේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ඉහළම පන්තිය කවුද එනම් කියන්න බලන්න. පූජකයින් නේද? මේ පූජකයන් යාළුවනේ වෛද්‍යවරු විදිහටත් කටයුතු කළා කියලා අතීතයේදී සඳහන් වෙනවා. අපි බලමුද ප්‍රශ්න අංක 18. ජේතවනාරාම දාගැබ තුල බුදුරජාණන් වහන්සේගේ නිදන් කොට ඇතැයි විශ්වාස කෙරේ. මොකක්ද යාළුවනේ? බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුව තමයි නිදන් කරලා තියෙන්නේ මේ ජේතවනාරාම දාගැබේ. මොකක්ද මේ පටී ධාතුව කියන්නේ? බඳ පටියට තමයි යාළුවනේ අපි පටී ධාතුව කියලා හඳුන්වන්නේ. එහෙනම් ඒ කරුණක් මතක තියාගෙනම අපි යමු අපේ 19 වෙනි ප්‍රශ්නේ බලන්න. ධාතුසේන රජතුමා විසින් අනුරාධපුරයේ මොකක්ද මොන දානශාලාවද යාළුවනේ ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ? ලහවත්ගේ නේද? නෑ නෑ මම වැරද්දුවා. ලහවත්ගේ යාළුවනේ හැද වෙන රජතුමෙක්. ඒ පිළිබඳ යාළා හොයලා බලන්නකෝ. ඉතින් මේ දානශාලාව මොකක්ද කියලා තමයි දැන් මම කියන්න යන්නේ. මහාපාලි දානශාලාව තමයි ධාතුසේන රජතුමා විසින් අනුරාධපුරයේදී ප්‍රතිසංස්කරණය කරලා තියෙනා කියලා සඳහන් වෙන්නේ. එහෙනම් ඉතින් දැන් අපි යමු වෙන්නේ අපේ එක කොටසේ අවසානම ප්‍රශ්නේ බලන්න. ඒ තමයි ප්‍රශ්න අංක 20. මොන ඇල්ල දයාලෝනේ වසබ රජතුමාගේ නිර්මාණයක් වෙන්නේ? ඇල හැර ඇල. මොකක්ද? ඇල හැර ඇල තමයි වසබ රජතුමාගේ නිර්මාණයක් විදිහට අපි සැලකන්නේ. එහෙනම් ඉතින් මේ මොහොතේදී අපි ප්‍රශ්න 20ක් කතා කරා එක කොටසට අදාළව. ඊළඟට ඉතින් අපිට දෙක කොටසට තමයි යමු වෙන්න තියෙන්නේ. ඔයාලට එක් ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ලකුණු 40ක් මෙතනදී හිම් වෙනවා. ඒකත් මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා යාළුවනේ. එහෙනම් ඉතින් දෙක කොටසට යන්න කලින් මේ කරුණු ටික හොඳින් අවධානය කරගෙන හොඳට මතක තියාගන්න. දැන් අපි යාළුවනේ අපේ දෙවනි කොටසට තමයි මේ පිවිසෙන්න යන්නේ. අපි බලමුකෝ දෙවනි කොටස අපිට මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් පළවෙනි කොටසේ වගේම උපදෙස් ලබා දීලා තියෙනවා. පළමු ප්‍රශ්නය අනිවාර්ය වේ. පළමු ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්. මෙතනදී යාළුවනේ අපි පළවෙනි ප්‍රශ්නය අනිවාර්යෙන් පිළිතුරු ලියලා තවත් ප්‍රශ්න 4කට පිළිතුරු ලියනවා. ඒ කියන්නේ මුල් ප්‍රශ්න 5ක් විදිහට. හැබැයි මං අදාලට මේ මුල් ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරලා දෙන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු ප්‍රශ්න අංක 1. එකේ කොටසේ පළවෙනි ප්‍රශ්න අංක 1 ආ කියන කොටසේ මුලින්ම තියෙනවා පහත සඳහන් ප්‍රශ්න සඳහා කෙටි පිළිතුරු ලියන්න. මේ දීලා තියෙන ප්‍රශ්න වලට යාළුවනේ පිළිතුරු ලියන්න ඕනේ කොහොමද? මෙන්න මෙතන තියෙනවා කෙටි පිළිතුරු ලියන්න කියලා. ඒ කියන්නේ කෙටියෙන් තමයි මේ පිළිතුරු අපි සඳහන් කරන්න ඕනේ. අනු අංක 1 බලමු. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී රචනා වූ වංශ කතාව. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී යාළුවනේ රචනා වුණේ දීපවංශේ. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී තමයි මහා වංශය රචනා වුණේ. අපි බලමු අනු අංක 2. නූතන මානවයා හඳුන්වන නාමය. අපි කලිනුත් මානව පරිණාමය ගැන කතා කරා නේද? ඉතින් මේ මානවයා යාළුවනේ ඔස්ට්‍රලෝපිතිකස්, හෝමෝ හැබිලිස්, හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ නියන්ඩර්තාලෙන්සිස් සහ හෝමෝ සාබියන් විදිහට තමයි අපි අද කතා කරන මේ මානවයා බිහි වෙන්නේ. ඉතින් මේ නූතන මානවයා හඳුන්වන යාළුවනේ හෝමෝ සාපියන් කියලා. කවුද හෝමෝ සාපියන්? මෙතනදී මේ නූතන කියන වචනයත් යාළුවනේ වැදගත් වෙනවා. එහෙනම් දැන් අපි යමු අනු අංක 3. විජය කුමරු මෙයාටට ගොඩබස්ට ස්ථානය හඳුන්වන්නේ. විජය කුමරු යාළුවනේ මේ ලංකාවට ගොඩබැස්ස කොහෙද කියලා මං අයට එක කොටසද කිව්වා. මතක යාළුවෝ කියමු බලන්න. එහෙනම් විජය කුමරු
මේ ලංකාවට ගොඩ බැස්ස යාළුවනේ තම්බ පන්නිය කියන ස්ථානෙට. කොහෙද තම්බ පන්නිය? එහෙනම් ඉතින් අපි බලමු ලේසියෙන්ම අනු අංක 4යි. පණ්ඩකාභය රජගේ මව වූයේ පණ්ඩුකාභය රජතුමා දේවානම්පියතිස්ස රජතුමා මෙයාලුවනේ ලංකාවේ විසු රජවරු. ඉතින් ඒ අතරින් පණ්ඩුකාභය රජතුමා තමයි නගරයක් අසල පළමු වරට වැවක් පිදිකා රජතුමා විදියට අපි හඳුන්වන්නේ. ඉතින් එතකොට මේ පණ්ඩුකාභය රජතුමාගේ අම්මා කවුද? ඒ කියන්නේ මව. අම්මා තමයි යාළුවනේ චිත්‍රා කුමරිය. අම්මා තමයි චිත්‍රා කුමරිය. එතකොට අපි බලමු තාත්තා කවුද කියලා. අනු අංක 4 අපි කතා කරන්නේ පණ්ඩුකාභය රජතුමාගේ මව වුණාට දැන් මම ඔයාලට තාත්තා ගැන පුංචි විස්තරයක් කියන්නම්කෝ. තාත්තා තමයි යාළුවනේ දීඝගාමිනී කියන කෙනා. අම්මා චිත්‍රා කුමරිය. එහෙනම් මෙතනදී අනු අංක 4 ඔයාලා ලියන්න. මව කවුද? චිත්‍රා කුමරිය. එහෙනම් අපි දැන් යමු වෙන්න යන්නේ පළවෙනි ප්‍රශ්නේ ආ කියන කොටසට. එතකොට ලැබෙන අනු අංක 1 තමයි ඒ රූපයෙන් නිරූපිත පින්තූරය හඳුනාගෙන නම් කරන්නේ. මෙන්න මේ පින්තූරය මොකක්ද? අනේ වන්දනේ දයාලෝනේ. මුලින්ම ඍජු ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මේ පැත්තට නැමිලා තියෙනවා දකුණට පැත්තට. මේ ආලෝනේ අතීත කාලයේදී භාවිතා කරපු දෑගැත්තක්. එතකොට අනු අංක 2 තියෙනවා මේ සකසා ඇත්තේ කුමන ද්‍රව්‍යයකින්ද? මොකෙන්ද මේක හදලා තියන්නේ යාළුවනේ? පේන විදිහට නම් වැලි වලින්ද මන්දනේද? නෑ නෑ, මේ මැටි මැටි. මැටි භාවිතා කරලා තමයි මේක හදලා තියන්නේ. මේ මැටියෙන් සාදපු දෑකැත්තක්. මේ ආයතන කාලේ ලියා දක්වන්න. මොකේද මේක අයිති වෙන්නේ යාළුවනේ? මේක අයිති වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3000ට. කීයටද? ක්‍රිස්තු පූර්ව 3000ට තමයි මේක අයිති වෙන්නේ. ඊළඟට අනු අංක 4 තියෙන්නේ මේ නිපද වූ යුගය හඳුන්වන්නේ කුමන නමකින්ද කියලා. මේ දෑකැත්තක් යාළුවනේ නිපද වෙලා තියෙන්නේ නව ශිලා යුගයේදී. අපි කතා කරනවා පුරා ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය, නව ශිලා යුගය කියලා. ඉතින් මේ දෑකැත්ත හම් වෙලා තියෙන්නේ යාළුවනේ නව ශීලා යුගයේදී. එහෙනම් ඉතින් අපි මේ පළවෙනි ප්‍රශ්නේ ආ කොටසත් අවසන් කරාට ඈ කියලා තවත් කොටසක් අපිට දීලා තියෙනවා. ඉතින් දැන් අපි යමු යන්නේ ඈ කියන කොටසට. අනු අංක 1. බී රූපේ නිරූපිත උපාංගය කුමක්ද? මේ මොකක්ද මේ? මැද පුංචි හිලකුත් තියෙනවා, සිදුරකුත් තියෙනවා නේද යාළුවනේ? මෙයා ඉන්නේ. මේ තමයි යාළුවනේ ගෙලෙහි බඳින තැල්ලක්. ඒ කියන්නේ අතීතයේ ජීවත් වුණු මිනිස්සු අපි වගේම මාලය පෙන්නන්ට අගේ දේවලුත් භාවිතා කරලා තියෙනා නේද? එහෙනම් මේ යාළුවනේ ගෙලෙහි බඳින තැල්ලක්. අපි දැන් යමු අනු අංක 2 බලන්න. මේවා සකස් කළේ කවුරුන්ද? මේවා හැදුවේ කවුද? දඩයක් කරුව තමයි මේවා හදලා තියෙන්නේ. අනු අංක 3 තියෙනවා මේ හමුවේ කුමන ස්ථානයකින්ද කියලා. කොහෙන්ද හමු වෙන්නේ නැත්තේ? යාළුවනේ පාහියංගල ලෙනෙන් තමයි මේක හම්බෙලා තියෙන්නේ. ඔයාලා මේ පිළිබඳ වැඩිතරතුර තවදුරටත් හොයලා බලන්නකෝ. අනු අංක 4 කුමන කාර්යයක් සඳහා භාවිත වන්නට ඇත්තේද? ගෙලෙහි බඳින තැල්ලක් කියපුවාම ඉතින් යාළුවනේ මාල බැන්ඩන් ටිකක් නෙමෙයි. එහෙනම් ගෙල සරසලා ගැනීම සඳහා ගෙලෙහි බඳින තැල්ලක් ආකාරයට තමයි මේක භාවිතා කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් යාළුවනේ අපි සරලවම කැටි පිළිතුර මේ වෙනකල් සැපයුවාට තව කොටසක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි ඈ කොටස. අපි බලමු ඈ කොටස යනු අංක 1. සේ පින්තූරය හඳුනාගෙන නම් කරන්න. මේ මොකක්ද මේ? මේ තියෙන යාළුවනේ
දේවාලයක්. පුදුමයි නේද? මේ තියෙන යාළුවනේ මෙසපොතේමියාවේ තිබුණු සිගුරත් දේවාලයක්. එතකොට මේ අයත් ශිෂ්ටාචාරෙම කක්ද කියලා අනුවංක දෙකෙන් අහනවා. මං ඉතින් කිව්වනේ මෙසපොතේමියානු සිගුරත් දේවාලයක් කියලා. එහෙනම් ඉතින් ශිෂ්ටාචාරය තමයි මෙසපොතේමියානු ශිෂ්ටාචාරය. අපි බලමුද අනුවංක තුන. මින් නිරූපිත දේව මණ්ඩලයේ ප්‍රධානියා කවුද? මේ දේවාලයක් නම් යාළුවනේ දෙවියෝ ඉන්නවා. දෙවියෝ වැඩ ඉන්නවා. ඉතින් එතකොට මේ දේව මණ්ඩලයට යාළුවනේ ප්‍රධාන කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ දෙවි කෙනා අපි හඳුන්වන්නේ අනු කියන නාමයෙන්. මොකක්ද අනු? එහෙනම් දේව මණ්ඩලයේ ප්‍රධානියා තමයි අනු නවින් හඳුන්වන දෙවියා. අපි බලමුකෝ අනු අංක 4. දෙවියන්ට පුද පූජා පැවැත්වීමට තැනු දේවාලයේ හැඳින්වූ නම කුමක්ද? සිගුරට් කියන වචනේ තමයි යාළුවනේ දෙවියන්ට පුද පූජා පැවැත්වීමට තැනපු දේවාලය අපි හඳුන්වන්න භාවිතා කරන නම වෙන්නේ. එහෙනම් ඉතින් බලන්නක අපේ දෙක කොටසරි ඇබිලා තියෙන පළවෙනි ප්‍රශ්නේ ආ කියන මුළු කොටස් හතරම සාකච්ඡා කළ අවසන් කරලා. ඉතින් යාළුවනේ මෙන්න මෙතනදී ඔයාලට පෙන්නලා තියෙනවා ලැබෙන ලකුණු ගාන. ලකුණු 4 4 4 4 කියන ලකුණු හතර ගොඩවල් හතරක් එකතු වෙලා අපිට ලකුණු 16ක් මෙතෙන්දෙම හම්බෙලා. එහෙනම් යාළුවනේ දැන් අපි යමු වෙන්න ඕනේ අපේ දෙවෙනි ප්‍රශ්නයක් බලන්න. බලමු දෙක කොටසල ඉදිරියට තියෙන දෙවෙනි ප්‍රශ්නේ අපි අපේ දෙවෙනි ප්‍රශ්නේ බලමු. දෙවෙනි ප්‍රශ්නේ අනු අංක 1. නවශිලා යුගයේ වගා කරන ලද භෝග වර්ග තුනක් නම් කරන්න. යාළුවනේ මේ නවශිලා යුගයේදී වී, තිරිඟු, බාර්ලි, කුරක්කන් වගේ දේවල් වගා කරලා තියෙනවා. ඉතින් මෙතන දෙයරලි යන්න ඕනේ තුනක්. ඔන්න ඉතින් අදත් අපිට වැදගත් වචනයක් හම්බුණා තුනක්. වැඩිපුර ලියන්න බෑ යාළුවනේ, තුනක් තමයි නම් කරන්න ඕනේ. එහෙනම් ඉතින් ඔය වී, තිරිඟු, බාර්ලි, කුරක්කවුගේ දේවල් අතරින් ඔයාලා කැමති ධාන්‍ය වර්ග, භෝග වර්ග තුනක් මෙතනදී සඳහන් කරා. අපි බලමුකෝ අනු අංක 2. පුරාශිලා යුගයේ මානවයාගේ ජීවන රටාවේ ලක්ෂණ දෙකක් ලියා දක්වන්න. මෙතනදී යාළුවනේ අපි කලින් කතා කරේ නවශිලා යුගය. දැන් අපිට කතා කරන්න තියෙන්නේ පුරාශිලා යුගය. හැබැයි මානවයාගේ ජීවන රටාවේ ලක්ෂණ. ඉතින් මේ පුරාශිලා යුගයේදී යාළුවනේ භාණ්ඩ හුවමාරු ආරම්භ වෙලා තියෙනවා. චිත්‍ර ඇඳලක් තියෙනවා. චිත්‍ර ඇඳලා තියෙනවා කියලා තියෙනවා නම් යාළුවනේ ඉතින් පාටත් හොයාගෙන තියෙන්නේ නැති නේද? ඔව් ඔව්, ගුරුගල් භාවිතා කරලා වර්ණත් හොයාගත්ත මේ පුරාශිලා යුගයේදී තමයි. ඉතින් ඔයාලට පුළුවන් ඔය වගේ ලක්ෂණ දෙකක් මෙතනදී සඳහන් කරන්න. දැන් අපි යමු දහනම් අනු අංක 3 බලන්න. මිනිසාගේ සංස්කෘතික දියුණුව ඇසුරින් පහත වගුසටහන පුරවන්න. මෙන්න මේ වගුවත් තමයි යාළුවනේ පුරවන්න තියෙන්නේ මිනිසාගේ සංස්කෘතික දියුණුව ඇසුරින්. අපි බලමුකෝ මධ්‍ය ශිලා යුගය, පුරා ශිලා යුගය කියලා එක කොටසක් වෙන් කරලා තියෙනවා. අනිත් කොටස නව ශිලා යුගය කියලා. ඉතින් මෙතනදී වෙන්නේ මොකක්ද කියලා මම ඔයාලට මෙන්න මෙතනින් පැහැදිලි කරලා දෙන්නම් යාළුවනේ. ගල් මෙවලම් භාවිතා කරේ පුරා ශිලා යුගයේ නැත්තම් මධ්‍ය ශිලා යුගයේ. මේ යුග දෙකේම ගල් මෙවලම් භාවිතා වුණානේ. හැබැයි නව ශිලා යුගයේ වෙද්දි මොකද වුනේ යාළුවනේ? ලෝහ වර්ග, යකඩ වර්ග වැඩි වශයෙන් මෙතනදී භාවිතා වුණා නේද? ඒක නිසා මේ ලෝහ වර්ගයක්නේ අපි යකඩ කියලා හඳුන්වන්නේ. ඒක නිසා මෙතනදී යකඩ භාණ්ඩ, යකඩ වලින් සෑදු මෙවලම් භාවිතා කරලා තියෙනවා මේ නව ශිලා යුගයේදී. මම මෙතනදී ආලෝණ යකඩ කියලා විතරයි ලියන්නේ. ඔයාලා ලියන්න ඕනේ යකඩ මෙවලම් ඉදිකිරීම, යකඩ මෙවලම් සෑදීම වගේ පිළිතුර, ගැළපෙන පිළිතුරක්.
ඉතින් ඔයාට වර තමයි මේ ඉතුරු පිළිතුරත් අපි එදාන ඕනේ මේ හිස්සන් වලට A B C D කියලා හිස්සන් දීලා තියෙනවා. ඉතින් මෙතන සංවර්ධනයක් තමයි යාළුවනේ පෙන්වන්නේ. පුරා ශිලා යුගයේදී සහ නව ශිලා යුගයේ මධ්‍ය ශිලා යුගයේ අතර ඉතින් මෙන්න මේ විදිහට තමයි සංවර්ධනය සිද්ධ වෙන්නේ. ඉතින් ඔය විදිහට යාළුවනේ මෙතන හිස්සන් පුරවනවා නම් අපිට ඊළඟට යන්න තියෙන මොකක්ද දන්නවද? ආහාර භෝග වගාව. එහෙනම් ඉතින් පුරා ශිලා යුගයේදී කරේ මධ්‍ය ශිලා යුගයේදී මොනවද කරේ? දඩයම නේද යාළුවනේ. ඒක නිසා මෙතනදී දඩයම කියලත් මෙන්න මේ විදිහට ලියනවා. එතකොට තාවකාලිකව පැල්පතක් නම් සෑදුවේ නව ශිලා යුගයේ වෙද්දී ස්ථීර ගම්මාන බිහි වුණා. මම ඒක නිසා මෙතනදී ගම්මාන කියන වචනේ ලියන්නම්. ස්ථීර ගම්මාන බිහි වුණා. ඒ වගේම යාළුවනේ නව ශිලා යුගයේ මීට අවුරුදු 9000කට පෙර ආරම්භ වුණා නම් මේ මධ්‍ය ශිලා යුගයේ කියන්නේ පුරා ශිලා යුගයේදී ආරම්භයේ තියෙන්නේ මීට අවුරුදු කීයක් විතරද? 2000? අපෝ නෑ 20000ක් යාළුවනේ. මීට අවුරුදු 20000ත් ඒ වගේම 18000 අතර තමයි මේ පුරා ශිලා යුගය සහ මධ්‍ය ශිලා යුගය බිහි වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් මම මේක කෙටියෙන්ම තමයි යාළුවනේ ඔයාලට සඳහන් කරලා පෙන්නලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි අපේ දෙවනි ප්‍රශ්නයේ අනු අංක 1 2 3 කියන ඔක්කොම කතා කරලා අවසන් කළා. දැන් අපි යමු අපේ ප්‍රශ්න අංක 3 බලන්න. අනු අංක 1 චීන ශිෂ්ටාචාරයේ ජනතාව ලොවට හඳුන්වා දුන් නව නිර්මාණ තුනක් ලියන්න. චීන ශිෂ්ටාචාරයේ ජනතාව අදටත් අපිට උපයෝග වෙන දේවල් නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරට වෙඩි බෙහෙත් මාලිමා යන්ත්‍ර වගේ දේවල් තියෙනවා. ඉතින් ඔය වෙඩි බෙහෙත් මාලිමා යන්ත්‍ර වගේම කඩදාසි මුද්‍රණ යන්ත්‍ර වගේ දේවලුත් මේ චීන ශිෂ්ටාචාරයේ වැසියන් තමයි මේ ලෝකෙට හඳුන්වා දුන්නේ. එහෙනම් ඉතින් මම ඔයාලට උත්තර කිව්වා. හැබැයි ඉතින් මෙතන තියෙන යාළුවනේ නව නිර්මාණ තුනක් ලියන්න කියලා. ඒක නිසා ඔයාලා මෙතනදී නිර්මාණ තුනක් විතරක් සඳහන් කරා. අපි බලමුකෝ අනු අංක දෙකේ මොනවද තියෙන්නේ කියලා. මෙසපොතේමියාන වැසියෝ දේවත්වයෙන් ඇදහු ස්වභාවික බලවේග තුනක් දක්වන්න. අපි කලිනුත් සිගුරට් දේවාලය ගැන කතා කරානේ. ඉතින් ඔය දේවාලවල වගේම මේ මෙසපොතේමියාවේ වැසියෝ යාළුවනේ දේවත්වයෙන් ගං අතුර සුළඟ වර්ෂාව වගේ දේවල් වලටත් වැඳුම් බිඳුම් කරලා තියෙනවා. ඕවට තමයි අපි ස්වභාවික බලවේග කියලා කියන්නේ. ස්වභාවික බලවේග තුනක් එහෙනම් මෙතන දයාලා මම කියපු තුන සඳහන් කරගත්තාම ලකුණු තුනක් හිම වෙනවා. දැන් අපි බලමු එහෙනම් අනිවංක තුන. පහත නම් කරන ස්මාරක අයත් ශිෂ්ටාචාර මොනවාද? මෙතන දිත්‍යාලෝනේ කලින් වගේම වගුවක් පේන කොටස් දෙකකට බෙදලා එක පැත්තක ස්මාරකය අනිත් පැත්ත ප්‍රලියන තියෙන්නේ අයත් වෙන ශිෂ්ටාචාරය. එහෙනම් අපි මේ ශිෂ්ටාචාර මොනවාද ස්මාරක මොනවාද කියලා මෙතනදී බලමු. සෙල්ලම් මැටි කරත්තය. සෙල්ලම් මැටි කරත්තය ආලෝනේ හම්මුනේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන්. මොකෙන්ද ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන්? මම මේ විදිහට මුල් ලකුණු දෙක විතරක් මෙතන සඳහන් කරන්නම් යාලට අඳුන ගන්න පහසු වෙන්න. ඊට පස්සේ කූණ්‍යක්ෂර. කූණ්‍යක්ෂර තියෙන යාළුවනේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරේ. ඉතින් මේ කූණ්‍යක්ෂර කියද්දි මට තව දෙයක් මතක් වුණා. මෙසපොතේමියාවේ ජීවත් වුණු ගිල්ගමේෂ් කියන තැනැත්ත විසින් කෘතියක් ලිවී. ඒක තමයි ලෝකයේ දැනට හම්බෙලා තියෙන පැරණිතම සාහිත්‍ය කෘතිය වෙන්නේ. ඉතින් මේක ලියලා තියෙන්නේ මේ කූණ්‍යක්ෂර වලින් යාළුවනේ. නෙෆටිටි රජින.
मैं नाम तमाय नेफ नेफ वुटेन नेफ टीटी इति मे रजना जीवतुरे आलोने ईजिप्त शिष्टाचारे कोहेद ईजिप्त शिष्टाचारे एनम इतें मं कलिंगे वट लिवा वागे मैं मेतन दित अकुरु देखा कुदरक यालोने संधान करन्नम नेफटिटी रजनटात पास्य तियनवा सत्व संकेत सहित मेटी मुद्रा සත්ත්ව සංකේත තියෙන මැටි මුද්‍රා කොහෙන්ද යාළුවනේ හම්බුනේ? ඒකත් හම්බුනේ පළවෙනි එකට යදපු උත්තරෙම තමයි. ඒ කියන්නේ ඉන්දරින්න ශිෂ්ටාචාරයෙන්ම තමයි යාළුවනේ මේ සත්ත්ව සංකේත තියෙන මැටි මුද්‍රාවක් අපිට හමු වුනේ. අපි බලමු අවසාන එක. ටෝටන් කාමන් රජුගේ මුහුණේ රණින් කළ අනුරුව टोटन का मरजी जीवत्तुने ईजिप्तुए नं मैं रानिंग का अनुरोधते ने ईजिप्तुए में तमाय आले ने ईजिप्तुए प्रसिद्ध मनोद ईजिप्तु पिरामिड वाला हालते ना ने द पुदुमा हाथरत में ईजिप्तु पिरामिड आयत्ते ना याले ने अन्न बाला अन्न को අපි මෙතන දී ප්‍රශ්න අංක 3 කුත් සාකච්ඡා කරලා අවසන් කරලා 1 2 වගේම දැන් ඉතින් අපි යමු යමු අපට ලැබෙන ඊළඟ ප්‍රශ්නයක් මොකක්ද කියලා බලන්න. ඒ තමයි ප්‍රශ්න අංක 4. දැන් අපි මේ ප්‍රශ්න අංක 4 අනු අංක 1 බලන්න තමයි මේ සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකාවේ මුල් ජනවාස කරණයට ලක් වූ මානවයා ආහාරයට ගත් ශාකමය ආහාර වර්ග දෙකක් හා සත්ව ආහාර වර්ගයක් නම් කරන්න. ඔන්න ඉතින් මෙතන තත්යාලෝනේ ලියන්න ඕන ප්‍රමාණය දීලා තියෙනවා. ඒ තමයි ශාකමය ආහාර වර්ග දෙකක්. ඒ වගේම සත්වමය ආහාර වර්ග යක්. ඒ කියන්නේ ශාකමය ආහාර දෙකයි සත්වමය ආහාරයයි. මුල් ජනවාස කරන ලක්කු මානවයාලෝනේ. එහෙනම් මෙතනදී මේ මුල් ජනවාස කරණයට ලක්ුණු මානවයා අරගෙන තියෙන ආහාර විදිය ගැන දැන් අපි කතා කරන්නේ. ඉතින් එතකට ශාකමය ආහාර ගැන අපි කතා කරොත් ශාකමය ආහාර වෙන්නේ කැලෑවිලා තියෙන වල් දෙල්, වල් කැසෙල්, කටුවල වගේ දේවල්. එතකොට සත්වමය ආහාර විදිය අපිට ගන්න වෙන්නේ හාවෝ ඉත්තේවෝ ගොළුබෙල්ලෝ දඬුලේන වගේ සත්තු. ඉතින් මේ වගේ මේ සත්තු එක්කිනයි ශාකමය ආහාර දෙන්නයි. උදාහරණයක් නම් වල් දෙල් වල් කෙසෙල් ඒ වගේම අපිට ලියන්න පුළුවන් හාවුන් කියලා. අපි දැන් යමු යමු අනු අංක දෙක. මුල්ලිගේ මානවයාගේ අවමංගල චාරිත්‍ර විදි දෙකක් ලියා දක්වන්න. මුල්ලිගේ ඉස්සපු මේ මානවයාලුවනේ අවමංගල චාරිත්‍ර පවත්වන දේනි කොහොමද කියලා ඔයාලා දන්නවද? මිය ගියහම යාලුවනේ තියෙන ඇටකටු වකුටු කරලා තමයි වලලා තියෙන්නේ. ඕකත් එක චාරිත්‍රයක්. මෙතනදි තියෙනවන චාරිත්‍ර විදි දෙකක් ලියන්න කියලා. එතකොට මොකක් වෙන්නේද අනිත් චාරිත්‍රේ? ඒ තමයි ඒවා නැවත ගොඩ අරගෙන රතු පාට ආලේපයක් ඇටකටු වල ආලේප කරනවා කියන එක. ඉතින් මේ චාරිත්‍ර දෙක මෙතනදී යාලට සඳහන් කරපුවම ලකුණු 4ක් එකතු කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොන අංක 3. ගොවිතැනට යමු මෙරට මානවයා පිළිබඳ ඔවුන් ජීවත් වූ ප්‍රදේශ තුලින් හමුවන සාක්ෂි හතරක් ඕනේ දැන්. මෙරට මානවයා පිළිබඳ යාළුවනේ ඔවුන් ජීවත් වූ ප්‍රදේශවලින් හමුවන සාක්ෂි තමයි ධාන්‍ය වර්ග වගකලා තියෙනවා. මැටි වලන් ඒ වගේම යකඩ උපකරණ නිවාස දෙකිරීම වගේ දේවල් අපිට සාක්ෂි විදියට යොදා ගන්න පුළුවන්. ඒක නම් ඉතින් අපි කාටත් සරල ප්‍රශ්නයක් නේද යාළුවනේ. අපි බලමු ප්‍රශ්න අංක 5. දැන් අපි අනු අංක 1 බලමු.
මහාවංශයේ සඳහන් විජය කුමරු සමග මෙරටට පැමිණ ගම්මාන ඉදිකරන ලද ඇමතිවරු තුන් දෙනෙක් නම් කරන්න. විජය කුමරුත් එක්ක යාළුවනේ දීගා ඇමති, උපතිස්ස ඇමති, ඒ වගේම අනුරාධ කියන ඇමති එකතු වුණා. ඉතින් තවත් ඇමතිවරු ගොඩක් ආවා. ඔය මම කියපු ඇමතිවරු තුන් දෙනා තමයි තමන්ගේ නම් භාවිතා කරලා ගම්මාන බිහි කරේ. අනුරාධ ඇමතියා අනුරාධගාම, උපතිස්ස ඇමතියා උපතිස්සගාම, දීගාය ඇමතියා දීගාය ගාම විදිහට. එහෙනම් ඉතින් ඇමතිවරු තුන් දෙනා තමයි මෙතනදි ලියන්න තියන්නේ අනුරාධ, දීගාය, ඒ වගේම උපතිස්ස. දැන් අපි බලමු අනුවංක දෙක. පණ්ඩකාභය රජතුමා අනුරාධපුර නගරයේ ඉදිකිරීමේදී ඇතුළත් කළ අංග හතරක් ලියා දක්වන්න. මේ නගරයේ ඉදිකරද්දී සිදුවුණු අංග තමයි යාළුවනේ මෙතනදී ලියන්න ඕනේ. ඒව තමයි නගරයේ දිශා හතරේ දොරටු හතරක් ඉදිකරලා තියෙනවා. අර කම්මාර දෙවියන් මතකයි නේද? දේවාල ඉදිකරලා තියෙනවා, සොහොන් බිම් ඉදිකරලා තියෙනවා. ඉතින් ඒ වගේම උද්‍යාන, වැව්වමුණු ගොඩක් දේවල් ඉදිකරලා තියෙනවා. දියාගලක් ඉදිකරලා තියෙනවා. ඉතින් යාළුවනේ ගොඩක් දේවල් මේ පණ්ඩුකාභය රජතුමා රදුපුරේ නගරයේ වෙනුවෙන් ඉදිකරද්දී ගොඩක් කාර්යයන් කරලා තියෙනවා. ඉතින් මම කියපේ වගේම ඔයාලා අංග හතරක් මෙතන දෙලියන්නකෝ. දැන් ඔන්න තවත් ලකුණු හතරයි. අපි බලමුද අනුවංක තුන. වසභ රජතුමා. දැන් ඉතින් වසභ රජතුමා ගැන විසින් ඉටු කළද සේවා දෙකක් ලියන්න. අපි කලින් කතා කරා මේ වසභ රජතුමා කියලා කියන්නේ යාළුවනේ ලම්බකර්ණ කියන වංශයට අයත් කෙනෙක්. ඉතින් මේ රජතුමා යාළුවනේ පළාත් වලට බෙදලා රට පාලනය කරලා තියෙනවා. ඒ වගේම බුද්ධ ධර්ම මේ බෞද්ධ කියන ආගම වෙනුවෙන බුද්ධාගම වෙනුවෙන සේවා ඉදි කරලා තියෙනවා. වෙහෙර විහාර වගේ දේවල් අතුරත් වෙනවා. ඒ වගේම වැව් 11ක් ඉදි කරලා තියෙනවා. ඇල මාර්ග 12ක් ඉදි කරලා තියෙනවා. සැතපුම් 30ක් විතර ජලය අරගෙන යන ඇලහැර ඇලත් යාළුවනේ මේ වසම් රජතුමා විසින් ඉටු කරන ලද සේවාවක්. ඉතින් ඔයාලා සේවා අතරින් මෙතනද ලියන්න ඕන සේවා ගාන කීයද? සේවා දෙකක් තමයි යාළුවනේ මෙතනදි සඳහන් කරන්න ඕනේ. ඔන්න ඉතින් දැන් අපි යමු වෙන්නේ අපේ 6 වෙනි ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්න අංක 6 අනුවංක 1. දුටදම් රජතුමා විසින් අනුරාධපුරයේ ඉදිකළ වෙහෙර විහාර 3ක් නම් කරන්න. දැන් අපි කතා කරන්නේ දුටදම් රජතුමා ගැන. වෙහෙර විහාර විදිහට යාළුවනේ අපිට හොයාගන්න පුළුවන් මිරිසවැටිය, ලෝවා මහපාය, ඒ වගේම රුවන්වැලි සෑය. ඔයාලා දන්නවද දුටදම් රජතුමා වෙහෙර විහාර 99ක් ඉදිකළා තියෙනවා කියලා? අනුවංක දෙකේ තියෙනවා දසමහයෝදයන් අතරින් සිව් දෙනෙක් නම් කරන්න. මම කීපයක් කියන්නම්කෝ. නන්දිමිත්‍ර, සුරනිමල, මහසෝන, ගෝඨයිම්බර, වේලු සුමන, තේරපුත්තාභය, ලබිය වසඹ, කංජදේව, පුස්සදේව. ඉතින් මේ හැමෝම යාළුවනේ දසමහයෝදය අතරට අයත් වෙනවා. ලියන්න ඕනේ මෙතනද කීයක්ද? දසමහයෝ දින අතරින් සිව් දෙනෙකු නම් කරන්න. එහෙනම් ඉතින් 4 දෙනෙක් අපිට ලියන්න පුළුවන් නන්දිමිත්‍ර, සුරනිමල, ගෝඨයිම්බර, වේලසුමන වගේ විදියට. අනුවංක 3 මේ මොකද තියෙන්නේ වක්වකුත් ඇඳලා? 5 වාරි නිර්මාණ ඉදිකරන ලද රජවරු නම් කරන්න. ඔන්න ඉතින් මේ වාරි නිර්මාණය මෙතනත් ඉදිකළ පාලකයා මෙතනත් ලියන්න තමයි මේ වගුව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අභය වැව. කවුද යාළුවනේ අභය වැව හැදුවේ? අභය ඉදිකළේ පණ්ඩුකාභය රජතුමා.
එහෙනම් ඔයාලා මෙතනදී පණ්ඩු කාබේ රජ කියලා ලියන්නකෝ. ඇලහැර ඇල B. කවුද ඇලහැර ඇල නිර්මාණය කළේ? වසව රජතුමා මං කලින් කිව්වා නේද ඒ ගැන. හුරුළු වැව කවුද හැදුවේ? මහසෙන් රජතුමා තමයි මේ හුරුළු වැව නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට කලාවැව හැදුවේ දාතුසේන රජතුමා. එහෙනම් ඉතින් මෙතෙන්ටත් අබේවැව පණ්ඩුකාභය, ඊළඟට ඇලහැර ඇලට වසව රජතුමා, හුරුළු වැවට මහසෙන් රජතුමා, කලාවැවට දාතුසේන රජතුමා කියලා ඔයාලා මෙතන ඉදිකල පාලකයා කියන කොටසේදී රජවරු නම් කරන්නකෝ. ඔන්න දැන් අපි ප්‍රහේලිකාවක් පුරවන්නයි මේ සූදානම් වෙන්නේ යාළුවනේ. ප්‍රශ්න අංක 7. දී ඇති ප්‍රහේලිකාව සම්පූර්ණ කරන්න. 15ට 1. වී වගාව පළමුවරට ආලම්බ කරේ. කොහෙද යාළුවනේ? වී වගාව පළමුවරට ආරම්භ කළේ. ඔයාලා දන්නවද කොහෙද කියලා? දන්නවනම් කියමු බලන්න. ඒ තමයි යාළුවනේ චීනය කියන රට. එහෙනම් මම මෙතනදී පල්ලෙහාට මෙන්න මේ විදිහට චීනය කියලා හිස්සනක් පුරවනවා. 2. ගල් යුගයේදී ඇටකටු වල රතු වර්ණය ආලේප කිරීමට යොදාගත් ගල් විශේෂය. ගුරුගල් අමතකුණාද කට්ටියට? නෑ නේද? එහෙනම් මම මෙතනදී ආලුවනේ ගුරුගල් කියලා පිළිතුරු ලියනා මෙන්න මේ විදිහට. එහෙනම් අපි තවත් හිස්සනක් පුරවලා අවසන් කරා. මෙසපොතේමියානු ශිෂ්ටාචාරය පැවති වර්තමාන ප්‍රදේශයේ මේ නමින් හඳුන්වයි. මෙන්න මෙතන තියෙන ඔයාලෝනේ පල්ලෙහාට ලියන්න හිස්සනන. ඊ අකුර ස ක අකුර හිස්සනදි පුරවලා තියෙනවා. ඉරාකය ඉරාන්ය නෙමෙයි යාළුවනේ, ඉරාකය තමයි මෙතෙන්ට පිළිතුරු වෙන්නේ. එහෙනම් අපි මේ විදිහට ඉරාකය කියලා ලියමු. දැන් අපි 1ත් 2ත් ඒ වගේම 3ත් සාකච්ඡා කරලා අවසන් වුණා. 4ට මොකක්ද තියෙන්නේ? ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පැවති ප්‍රධාන නගරයක් මොහෙන්ජදාරෝද හරප්පද? මෙන්න මෙතන හ අකුර තියෙනවා. ඒ කියන්නේ යාළුවනේ නිසකයෙන්ම හරප්පා කියන පිළිතුර තමයි අපි මෙතෙන්ද යොදන්න ඕනේ. ඕන දැන් මං පා කියන අකුර මෙන්න මේ විදිහට ලියනවා. හරි. අපි බලමු පහ. මාතලේ අලු විහාරයේදී ගන්ඨාරෝඪ කරන රදී. මොකක්ද යාළුවනේ? මාතලේ අලු විහාරයේ ගන්ඨාරෝඪ කළේ. ත්‍රිපිටකය නේද? ත්‍රිපිටකය මාතලේ අලු විහාරයේ තමයි ගන්ඨාරෝඪ කරේ. ත්‍රි පි ට ඕන දැන් මම ලියන්නේ යන්නේ ක අකුර ත්‍රිපිටකය. හොඳයි යාළුවනේ. හරහට තියෙනවා දැන්. 6. පළමුවරට ගින්දර භාවිතා කළේ. ඔන්න ටිකක් දිගයි මේ දීලා තියෙන කොටුපේලිය නම් අපි හැමිට ලියමු උත්තරේ. ඔන්න බලන්න. මම මෙන්න මේ විදිහට ලියනවා අකුරු කීපයක්. ඔයාලා පුළුවන් නම් මම ලියන්න කලින් කියන්න මෙතෙන්ට එන්න ඕනේ පිළිතුර මොකක්ද කියලා. ඔව් යාළුවනේ, මෙතෙන්ට එන්නේ හෝමෝ ඉරෙක්ටස්. කවුද? හෝමෝ ඉරෙක්ටස්. ඔන්න දැන් මං තව එකක් ලක් කියන තියෙනවා මෙතෙන්දී. හෝමෝ ඉරෙක්ටස්. දැන් අපි යමු 7 බලන්න. නවශිලා යුගයේදී ආයුධ සකස් කිරීමට ගත් ලෝහයකි. ජ අකුර තියෙනවා නම් කාටද මතක් වුණේ යකඩ? එහෙනම් ඒ යාළුව නිවැරදි. යකඩ තමයි මෙතෙන්දී පිළිතුර වෙන්නේ යාළුවනේ. ලෝහ වර්ගයක් වෙනවා යකඩ. අපි බලමු 8. මෙරට ජනවාස කරන ලද මිනිසුන් විසූ මුල් යුගය. මොකක්ද මුල් යුගය වෙන්නේ යාළුවනේ?
संपूर्ण नवय ईजिप्तु शिष्टाचार्य व्याप्त वो गंगा निम्ने हंदुन्वन नम ईजिप्तु शिष्टाचार्य न तेनवा उल अकुरत तेनवा एक अकुरा इने दादु ओन्न बलान्न कमल लेपुहा मम ए तमाई नाइल गंग दें अपि बलमु दहाई टेन्नो ने मुकाद्द कियला ईजिप्तु शिष्टाचार्य गोडनगिलि विशेषया මෙන්න මෙතන 10 තියෙනවා යාළුවනේ ර මී කියන අකුරු දෙක සම්පූර්ණයි. ඔනම තව අකුරක් සම්පූර්ණ කරනවා. ඒ තමයි පි. පිරමීඩ. එහෙනම් මොකක්ද පිළිතුර? පිරමීඩ. අපි අද කතා කරන අවසානම එක තමයි මේ. 11. ඊජිප්තු ශිෂ්ටාචාරය පාලනය කළ රජවරු හැඳින්වුවේ පාරාවෝ තාරාව නෙමෙයි යාළුවනේ පාරාවෝ එහෙනම් අපි මෙන්න මෙතෙන්ට රා කුරත් ඊට පස්සේ වෝ කියන කුරත් ලියන්න ඕනේ පාරාවෝ එහෙනම් ඉතින් අපි මෙන්න මේ ප්‍රහේලිකාවත් සම්පූර්ණ කළ අවසන් කරා ඉතින් අද අපි මෙන්න මේ රාෂ්ට්‍රපත්‍රය තමයි යාළුවනේ සාකච්ඡා කරේ වයිඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු මේ ප්‍රශ්න පත්‍රයෙන් ඉතිහාසය පිළිබඳ දැනුමක් මම මගේ යාළුවන්ට කියලා දුන්නා කියලා මම හිතනවා. ඉතින් අද අපි කතා කරපු මේ ප්‍රශ්න පත්‍රය හොඳට යාළුවෝ තේරුම් ගන්නත් කියලාත් මම හිතනවා. ඉතින් මේ කරුණ හොඳට අවබෝධ කරගන්න ඕනේ ළඟ එන මේ වාර පරීක්ෂණයට ඉතිහාසය විසෙන් ලකුණු 100න් 100ක්ම ගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි මගේ YouTube channel එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම තාම subscribe කරලා නැත්නම් ඔයාලා subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මම අදට යාළුවගෙන් සමුගන්නයි මේ මොහොත වෙන් කරන්නේ. හැමදෙනාටම සුබම සුබ දවසක්.